අපි දිවයින පුවත්පත්තටෙමු. කෝටි ගානක වාහන ළඟදී වෙන්දේසියේ මේ මංචි ලෙමන් පාප් සැබවින්ම අතිවිශිෂ්ටයි. සංදිවේදනවලට හරියටම හරියන විද්‍යාත්මක විසඳුම. ඔටෝ ෂීල්ඩ් ගණත් නැහැ, ඇඳුම ගෑවෙන්නේ නැහැ. මේ දිවයින පුවත්පත්තේම චාරූපේ නිශාන් එස් ප්‍රියන්ත වාර්තා කරන්නේ. දැන් මේ වාහන ළඟදිම වෙන්දේසි කරනවලු, ඔක්ෂන් කරනවලු, වාහන අවභාවිතා කළායට එරෙහිව නීතිය දැඩිව වසන්ත සමරසිංහ හේමන්ත රන්දුණුගේ වාර්තාව පසුගිය රජයන් සමයේ හිටපු මැති අමතිවරුන්, ලේකම්වරුන්, කාර්ය මණ්ඩල ඇතුළු දේශපාලන හිතවතුන් පාවිච්චි කළ රුපියල් කෝටි ගණන් වටින අති සුඛෝභෝගී වාහන අපනයනය කර විකිණීමට හෝ මෙරට ප්‍රසිද්ධ වෙන්දේසි අලෙවි කර එමුදල් භාණ්ඩාගාරය වෙත බැරකිරීමට රජයේ අවධානය යොමු වෙලා තිබෙනවා. ඒ අතරේම බාරදුන් කීප දෙනෙක් කියනවා මේවා අපිට ලැබුණු රාජකාරී වාහන. තනතුරු වලට නිල වශයෙන් රාජකාරිය සඳහා තමන්ට ලබා දී තිබූ මේ වාහන ආදාළ අමාත්‍යාංශ වලට බාරදුන් විට ඒවා බාර ගැනීම එම අමාත්‍යාංශ ප්‍රධානීන් ප්‍රතික්ෂේප කර එම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දෙන ලෙස කියන බවත්, එවිට එම කාර්යාලය තම වාහන ගාල මෝදර ගාල් කරන ලෙස දැන්වූ බවත් වාහන බාරදුන් එදා තනතුරු හෙබූ කීප දෙනෙක්ම දිවයින පුවත්පතට ප්‍රකාශ කළා කියලයි සඳහන් කරන්නේ. ඒ පහුගිය අවුරුද්දේ උපදේශකයෝ හිටියන විශාල ගාන බර ගානක්. ඒ ඊට අමතරව හැබැයි ඇත්තන වාහන හිමිවිය යුතු රාජ නිලධාරීන්, අමාත්‍යංශ ලේකම්වරු, අතිරේක ලේකම්වරු මේ අතර ඉන්නවෙන්න පුළුවන්. නිසා ඒ අයට අගතියක් නොවෙන්න ඕන නිසා මේ වාහන හැබැයි රජයේ දේපලක්. මේ අයිති මහා භාණ්ඩාගාරයට, මේ මුදල් අයිති මහා භාණ්ඩාගාරයට. නිසා කරන්න තියෙන්නේ වෙන්දේසි කරනවා නම් ඒ මුදල රජයේ භාණ්ඩාගාරයට බැර කරන එක. ඔය වාහන වෙන්දේසි කරන්න කතානායකවරයා කියනවා නෝමන් පලියවඩගේ සටහන රජයේ මැති අමතුරුන් රාජ නිලධාරීන් කලක් තිස්සේ පරිහරණය කළ ජනාධිපති ලේකම් කාර්යාලයේ සතුව ඇති අතිරික්ත වාහන තොගේ වෙන්දේසි කිරීමට කටයුතු කරන ලෙස නව රජයෙන් තමා ඉල්ලා සිටින බවයි හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රකාශයක එලෙස දක්වා තිබෙන්නේ.